අදත්වනද වගේම මගේ චැලිකටයාලව ගොඩක් ආදරින් පිළිගන්නවා මාව සබ්ස්ක්‍රයිප් කරපු හැමෝටම ගොඩක් ස්තුූතියි අර්තින් මාර්තක එකතුන කෙනෙක් නම් මාව සබස්්‍රයිප් කරන්න ඔන්න අපි හැමෝටම මූුණ දෙන්නද සිදුවන ආහාරහිඟලයට හොඳම විසඳමක් විදිහට මං අද කොස්සලින් අටුකොස් අදරවිදිිය ඔයාලට අරගෙනාව මේක අටුකොස් අදන එක ක්‍රමයක් විතරයි ම එන්න මේ විදි හට කොස්කෙඩි දෙකක් කඩාගෙනාව මේ කොස් හොදයට පැහිල තියෙන්නේ අපි දැන් කොස්කෙඩියේ කට්ට හිවත් කරගමු ම එන්න මේ විදි හෙට ලාඩපලියයක් හොදයට උල්කරගෙනාව කෝස්කෙඩිය උඩුවත්තට හරෝගෙන මෙන්න මේ විදි හෙට අපි තට්ටු කරගෙන ටිකක් කැත්තුරට යනකම් තට්ටු වත්තාගමු අපිට ගොඩක් ලසියම කොස්ගඩිය කට්ටර හැලේ වත් කරගන්න පුළුවන් ඉතින් ඔන්නොයි විදිහට අපි කොස්ගෙටි දෙේම කට්ටයි වත් කරගමු කෝස්ගඩිය වටේ තැවල් දන කෙරිටිකත් පොල්මු කෑලක් කරගෙන හොඳදට වත් කරගමු ඔන්නයි විදිහට අපි කොස්කට දෙේම කොස් කට්ටයි වත් කරගමු අප දැන් කොස්කටියේ මදරෘටික වත් කරගමු ඔන්න දැම්මම් මදෘටික ලෝගෙනවරයි මගේ අත්‍ය තියන කොහොල්ල ටිකම ලාමුත්‍රිටිකක්දදාලේ අවාගත්තා දැන් අපි මේ කොස්මදුලේ රිවිඩි වෙනම කොස්සට වෙනම කොස්මදුල වෙනම වෙන්කරගෙන දාගමු අපිට මේ කොස්කඩියේ අහකධන්න දෙයක් ඇත්තටමන අපිට මේ කොස්ක්ට උපයෝගී කරගෙන කම්පොස්ට් පොහර හදන්න පාවිචි කරන්න පුළුවන් ඉතින් බ මෙන්නම විදි ට මදුරු ටික රිවිඩිටික ඇත වෙනම වෙනම වෙංකරගත්තා න්න mang විදිහට, කොස් ట, कोosස්माන් లు osස් විy ெంකරග våයි. දැන් අපි කොස්බඳුලු කපාගන්න ඕනි මේකොයාලට කැමැති විදිහකට කපාගන්න මං අපපාගත්තය හරසතට මේක දික්කතරත් කපාගන්න පොළුවන් දැං අපි හොඳයට උතුරණ වතුර ටික් මේ එකකට මේ එකතු කරගෙන හොදයට විනාඩි පහක් විතරපි තබගමු ගොඩක් ලේසේ මේක්‍රමය අපිට මේ විදිහට තම්බල වේලගෙන හදාගත්තා හම මාස හයක් විතර බය නැතුූමදයාගන්න පුළුවන් ඔන්න හරියටම විනාඩි පහකට පස්සේ මම මේටික පෙරාගන්නවා අප මේටික පෙරාගෙන සස්පාම්පියනක් හරි ඇතුල්පතකට හරදාලා හොඳයට තද අවුග වේෙනගමු මන්දෙන් තම්මගත්තු කොස්්ටික මෙන්න මේ විදිට කොංගීට්ල්ල කුඩු දියාගෙන வேලගන්නවා දැන් අප කොස්ට්‍රීවිිටිට එකත් මේ විදිහටම පෙරගමු අපි මේ විදිහට හදාගන්න කොස්සලින් කොස්මාලුව වගේම තෙලේ බැඳලා පැදාලා එවිදිට කන්නත් පුළුවවා ගොඩක් රසයි ඔන්නමං කෝොස් ට්‍රවිිටිකන් මෙන්න මේ විදිහටලගන්න අරගෙනාව අපි මේටිකත් හොඳයට வேේලගමும் මේ කොස්ගෙඩිය කඩාගන්න ඕනි හොඳට අවු වැටම දවතක නැත්තම් මෙය වේළගම දැරව නරක්වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි ඒ හින්ද අපි හොඳට අවතියන දවසම් බල තමයි කොස්ගෙඩිය කඩාගන්න ඕේ ඔන්න මන්තයින් කොස්ම අදුල සහ කොස් ්‍රීවිිට ටික හොඳට වෙලෙන අවුට දෑම්ම දැන්ඟ අපි මේ කොස්සඇට ටික හොඳට ේලගන්න ඕනිේ හොඳට හෝදගෙන මේ තියෙන මම හොඳට හෝදගෙන වේළගත්තු කොස්සට මේ තියෙන මම හොඳරට සෝදගත්තු මැටි වලඳක් මේකට මම වැරටිකු තොඳට වේලගෙන එකතු කරගත්තා දැන් අපි වේලගත්තු කොස්සට ටිකත් මෙන්න මේ විදි හෙට දාගමු ඊට උඩින් නැවතත් වැලිතට්ටු වදදාගමු නැවත කොස්සටදාගෙන නැවිත වැලතට්ටු වදදාගෙන මේ විදි ට තට්ටු දෙකතු උනන්දාගෙන අපි නෑමිලියකින් වහලා තියාගමු අපිට මේ කොස් ටත් මන්ස පහක් විතර තියාගන්න බොළුවන් තින්ම්මි කොස්සටත්තහැක දන්නතුව අපිට කොස්ඇටවලින් කොස්සට ගුිහදාගන්න පුළුවන් කොස්සට තාම්බල කන්න පුළුවන් ඒ වගේ කොස්ගෙඩි ඇත්තටම අපති ධන්න දෙයක් නැති තරම්මු. ඉතින් මෙන්න මේ විදිහයට අපි කොස් සදාගත්තෝ අපිට ආහරගේයට ගොඩක් ලේසියම මූුණ දෙන්න පුළුවන් ඇත්තරම අපිට ආහාරහිගේ අභියෝගයක් වෙන එකක් නෑ ඉතිං ඔයාලත් මෙන්න මේ විදියට කොස් තියන පළත්වල ඉන්න අයනං ඇත්තරම ගොඩක්ම ලේසියෙන් හදාගන්න පුළුවන් අපතිදාන්න ඇතුව ඉතින්මං අභියෝගාත්මක කාලට මූුණ දෙන්න පුළුවන් විදිහයට හොඳම හොඳ වඩිය එකක් අරගෙනවාඒ තින්මගේ මේ විඩික හොඳයිනං ලයිකකක් දෙන්න කමෙන්ටි එකක් දෙන්න යාර්වටත් බලන්න ෂයා කරන්න අපි නැවතත් රසබර විඩිය එකකින් හමුුවමු. ඔයාලට ගොඩක් ස්තුූතියි.